ඔයා ඉරලම නැත්ත නෑනේ නේ කෑම හදලා තියෙනවනේ එහෙම ඔයාගේ අතින් කෑමක් හදලා ඉස්සලාම සංග්‍රහ කරලා තියෙන්නේ කාටද තාතට තාත්තට මොනවද හදලා දුන්නේ එතකොට ගොඩක් මම කියන්නේ පොඩි අපි දෙන්නා මමයි පූර්ණිකයි දෙන්නම අල හොද්දකද මට මතකයි පොඩි මේ අපිට ගෙනල්ලා දුන්නා හට්ටිය රුවින පොඩි හට්ටියක සෙල්ලම් හට්ටිය කල හොද්දේ හොඳට හැදුනා ඊපස් තාත්තට බෙදලි වෙලා ඉතුරු එක අම්මට බෙදන්න අපි දෙන්නා අල හට්ටිය දෙපැත්තෙන් අල්ලලා රණ්ඩුනා අර ඒ වෙච්චර මැටි හට්ටි හයිය නෑනේ දෙකට බෙදින් කරලා ගිහලා අල හොද්ද බිම් වැටුනා තාත්තට විතර පොඩක් රස බලන්න හම්බුනේ किमत नावे ऐ नावे काले हावे कौद कीवे गुरु कीवे मगे दया चतुरिका ओया हेरोडाट पासे गायांट मे रंगन शेस्त्रे रंगपान गैलपेनम निलिया कौद අලුත්ම අලුතින්ම රංග ශිල්පී ගැන මම පොඩක් දන්නවා අඩුයි. නමුත් ගායනික රංගපාපු අය ගැන හිතද්දී මම හිතනවා උදාරි වර්ණකුළු සූර්ය චතුරිකා පීරිස්ට නිර්මාණවලදී ලැබුණු හොඳම පෙම්වතා කවුද? හොඳම පෙම්වතා ගායනික ක්‍රමතිරක තමයි. යත ජීවිතේනේ. ඔකේ රංගලේදීත් එහෙමයි. මොකද විශේෂයෙන්ම මතකයි සීප පරිකා ටිරිනාට්‍ය කරද්දී. එතකොට ඇත්ත ජීවිත පෙම්වතා නෙවෙයිනේ. එතනදිත් ගාන්ගේ චරිතේ ගොඩක් වෙලාවට කතා බහට ලක් වුණා. ඒ කියන්නේ මගෙත් එක්ක ගායන අතරම පෙම්වතා චරිතේ නෙවෙයි කරේ. නමුත් සීපාලිකාට ආදරය කරන කෙනෙක් විදිහට තමයි මේ ගායන හිටියේ. නමුත් ශේෂ්ත්‍රි අතර සේපාලිකක් නෙමෙයි සේපාලිකාගේ පෙම්වතක් නෙමෙයි පහන් කියන චරිතය ගොඩාක් මිනිස්සු අතර ඉස්මතු වුණා. එතකොට මිනිස්සු සේපාලිකටත් බහින්න ගත්තා. අනික් පැත්තෙන් අනික් චරිතරත් බහින්න ගත්තා. නමුත් අර පහන් කියන චරිතය ඉස්මතු වුණා. එතකොට මම හිතන්නේ රංගන ශිල්පියෙක් විදිහට සහ විශේෂයෙන්ම ප්‍රේමවන්ත චරිත කරනකොට මට හම්බවෙන හොඳම පෙම්වතා ගන්න ක්‍රම පිළිකර. සෑන්ඩ්විච් තෝ නිතරම කන්නේ. ඔව් නිතරම කන්නේ සෑන්ඩ්විච්. ඒ කියන්නේ මේ ඇඟ මේන්ටේන් කරගන්නද එවන් නැත්නම් ආසද? ඒකත් එකක් මගේ ඒ කියන්නේ අපිට පහසුයි කෑවහම. හා. ඒ කියන්නේ සුදු පාන් සෑන්ඩ්විචස් නෙවෙයි වෙන එකක්. ඉතින් අපිට කියන්න ඕනේ අපි තාසේ මේ අවුරුදු කාලේ වෙන තැන් ගොඩක් ළමයි ඇත්තටම ආසාවෙන් ඉන්නවානේ ඇඟ ලස්සනට තියාගන්න ඔයගේ සෑන්ඩ්විච් එක ගැන කියමුකෝ. කොහොමද හදන්නේ ඒක? මොකද ඒකේ තියෙන විශේෂත්වය? මේ විශේෂ දෙයක් නැහැ ඉතින් ඒක කටිට කන්න අමාරු හැබැයි හැමෝටම කන්න බෑ ඒක පුරක්කම් පාන් එක විතර සුදු බඩ දෙකක් ස්ක්‍රැම්බල් කරලා ඊට අමතරව ඒකට කැරට් එළවලු මොන හරි චුට්ටක් දාලා ඊට පස්සේ චීස් නන්ෆැට් චීස් ස්ලයිස් එකක් දාලා කන්න පුළුවන් ටෝස් කරලා ඕක තමයි ඒ චතුරිකාගේ ආහාර වට්ටෝරුව දැන් මේ අවුරුදු කෑම වේසට හදන කෑම ජාතිය මොකද හදන්න දන්නේ ඒව දන්නේ නැහැ මොනවද ඒ කිරිපත් දන්නවා කිරිපත් දන්නවා දන්නේ